බලාපොරොත්තු උනේ ගෝඨාභය රාජපක්ෂ කියලා මහා දරුණු නායකයෙක් දරුණු පාලකයෙක් කියලා නෑ ඒක උනේ නෑ මන්ත්‍රීතුමිය දැන් මේක අර ඕනෑවට වැඩිය ගිහිල්ලා කතාවක් තියෙනවනේ මන්ත්‍රීතුමිය අර වතුරේ ගිලිච්ච මිනිහගේ නහය මෙතෙන්ට වතුරාවත් එකයි පොල්ගස් 10ක් ආවත් එකයි එතුමා ඉදිරිපත් කරන අයවැය ලේඛනය මටවත් ඔබතුමියටවත් විපක්ෂයටවත් කියන්න බෑ ඊයේ දවසේ වෙනකොට පළවෙනි ගුරු බිල්ල ගන්නවා දැන් තියෙන අර දොළදුක සංසිදුන නොවැම්බර් 12 වෙනිදා අවස දෙක වෙනකොට ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අයවැය 2020-22 වසර වෙනුවෙන් අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා එතුමා ඉදිරිපත් කරන අයවැය ලේඛනය මටවත් ඔබතුමියටවත් විපක්ෂයටවත් කියන්න බෑ කිසිම මුදල් අමාත්‍යවරයෙක් තමන් ඉදිරිපත් කරන අයවැය ලේඛනය එදාට ගෙනල්ලා තමයි ඉදිරිපත් කළේ එතන මේ අයවැය ලේඛනය රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් සහයෝජනා ඉදිරිපත් වෙනවා එතන ඒක වෙන බව දැන දැන ගරු මන්ත්‍රීතුමිය ඒක වෙන බව දැන දැන දැන් බලනවා කොහොමද ඒ දින දෙක ඇතුළත පුළුවන් තරම් උද්ඝෝෂණ ලෑස්ති කරන්න දැන් ඔබතුමිය දකින්න ඇති ඊයේ දවසේ පාර පුරා උද්ඝෝෂණ පාර යන වාහන වලට යන්න විදියක් නැහැ අයහපත් කාලගුණයක් හැදිලා තියෙන වෙලාවේ ගුරු උද්ඝෝෂණය ක්‍රියාත්මක වෙනවා ගරු මන්ත්‍රීතුමිය ඊයේ දවසේ වෙනකොට පළවෙනි ගුරු බිල්ල ගන්නවා ඊයේ දවසේ වෙනකොට ඊයේ උද්ඝෝෂණයට එකතු වෙච්ච අවුරුදු 27ක ගුරුවරියා කොටපල ගුරු උද්ඝෝෂණයේ වෙලාවේදී අයව අදවැටිලා අයව දෙනියාය රෝහලට ගෙනියලා දෙනියාය රෝහලදී අය මිය යනවා අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා රජයක් යට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා දැන් අපි අහනවා ගරු මන්ත්‍රීතුමිය ත්‍රිතුමිය අර ස්ටාලින් මහත්තයාට අර මහින්ද ජයසිංහ මහත්තයාට දැන් තියෙන අර දොළදුක සංසිදුනත් අර දොළදුක දැන් තමන්ගේ දොළදුක අපි දන්නවනේ කසාදයක් බැඳලා නෝනට ටික දවසක් ගියාම දරු ගැබක් ආවයි කියලා දැනගත්තම එක එකව කන්න හිතෙනවා අඹුල් ಜಾති කන්න හිතෙනවා අජම්බු කන්න හිතෙනවා ලොවි කන්න හිතෙනවා අඹ කන්න හිතෙනවා ඒ වගේ මේ මහත්තරු දෙන්නට තිබුණත් දොළදුකක් මේ මහත්තරු දෙන්න මේ පාරට බැහැලා ඉල්ලුවේ අපි පාරට බැහැලා ගුරු උද්ඝෝෂණ කරනකොට පොලිසියෙන් ඇවිල්ලා ගහන්න ඕන ගහන කොට වැටෙන්න ඕන ගහන පොලිසියට ගහන්න ඕන එතකොට වෙඩි තියන්න ඕන වෙඩි දීුවාට පස්සේ කගි හරි මිනිහක් ආවම ඒක අරගෙන පුළුවන් රට පුටා ගිහිල්ලා රට වටා උද්ඝෝෂණය කරගෙන යන්න. හැබැයි ඒකට ආණ්ඩුව ලෑස්ති නැහැ. දැන් මන්ත්‍රීතුමිය මොකද්ද මේ සිද්ධ වෙන්නේ? කතාවක් තියෙනවා ගමේ ගහන්න ගහන්න වඳින එකත් මෝඩෙක්. වඳින්න වඳින්න ගහන එකත් මෝඩෙක්. අන්න ඒක ගැන අපි වැඩි අවබෝධය ඇති කරගන්න ඕන. දැන් මේක කොහොමත් එක ඊට පස්සේ පිරිව නැත්තම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඊළඟ රැල්ල හදන්න යන්නේ. මම මේ කියලා පෙන්නුම් කරේ මොකද්ද? මේ රටේ වෛද්‍යවරු, මේ රටේ හෙද කාර්ය මණ්ඩලය, මේ රටේ සුළු සේවක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, මේ රටේ රණවිරුවෝ මේ සියලු දෙනා ඒක රාසි වෙලා මේ මැඩපවත්තුමු කොවිඩ් රැල්ල නැවත පණ ගන්වන්න, නැවත කොවිඩ් වලින් අපේ රට නැවත වසා දමන තත්ත්වයට පත් කරන්න උත්සාහ කිරීම දේශපාලන වක්ෂයෙන් කරන අහිකුණ්ඩක ක්‍රියාවක්. මේක අහිකුණ්ඩක ක්‍රියාවක්. මේකට ගොදුරු වෙනක කවුද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට උද්ඝෝෂණ ලෑස්ති කරයි. ඒ පෙළපාලි අරගෙන යයි. බයි කවදාරි දන්නේ නැහැ තමන්ගේ ගෙදරම කෙනෙක් මේ කොවිඩ් එක වැරදුනාට පස්සේ මිය යනකොට තේරෙයි තමන්ගේ අර්ධ සාක්ෂිය අපි තමයි එදා කොවිඩ් හදන්න අවශ්‍ය කරන පෙළපාලි සූදානම් කරේ කියලා. මින් ඉදිරියට පස්වෙනි රැල්ල ආවොත් මේ පස්වෙනි රැල්ල ආවොත් මේ පස්වෙන රැල්ලට මේකට සම්බන්ධ වෙන විපක්ෂයේ මම සමස්තය කියන්නේ නැහැ. මේකට සම්බන්ධ වෙන විපක්ෂයේ හැම කෙනෙක්ම මේ රටේ මිය යන හැම කෙනෙකුගේ ජීවිතවලට වග කියන්න ඕන ගරු මන්ත්‍රීතුමිය. වග කියන්න ඕන මේකට. මොකද හේතුව තමන්ගේ දේශපාලනය කරන්න අපි දේශපාලනය කරා. හැබැයි දේශපාලනය කරලා රටේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. මේ රටේ අහිංසක බිය යන ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. ජීවිතත් එක්ක සෙල්ලම් කරපු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයෙන් නැවත ගේන්න හදන යුගයක් බවට පරිවර්තනය කරන්න කියන එපයි කියලා මම විශ්වාස කරනවා. එක මම කියනවා ආණ්ඩුවේ හිටියත් ගරු මන්ත්‍රීතුමිය අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමාටත් වගකීමක් තියෙනවා. දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ලොකු චක්‍රලේඛන ඉදිරිපත් කරනවා. මේ වගේම අපේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමල්ලා අර අහිංසක ගමක මගුල් ගයක් තිබුණොත් එහෙම ඒ මගුල් ගෙදරට ගිහිල්ලා පරිනෝ නිකන් නෙවෙයි පයින්නේ මාධ්‍ය ඔක්කොම අරගෙන මාධ්‍ය ඔක්කොම අරන් ගිහිල්ලා මගුල් ගෙදරට පැනලා අනේ අර කසාද වදින්නේ ඉන්න මනමාලයා මනමාලිට උතුර දකුණ නැති වෙනවා අල්ල ගන්න අරගෙන නිරෝධායනය කරනවා දෙවිහාමුදුරුවනේ මේ දහස් ගණන් පෙළපාලි යනවා දහස් ගණන් අවිල්ලා බෝඩ් උස්සගෙන යනවා මේ අය එකට එක්කලා ලං වෙලා ඉන්නවා එක මාස් එකක් නැහැ මේවා සම්බන්ධයෙන් මොකද්ද ගන්න තීන්දුව නිසා අපි කියනවා ඒ නීතිය කාටත් එක විදියට සලකන්න කාටත් එක විදියට අර අහිංසක ගමේ ඉන්න මිනිහාගේ මගුල් ගෙදරට මරණ ගෙදරට දාන නීතියම මේවට ක්‍රියාත්මක කරන්න එබ නෙවෙයි නම් ඒක එච්චර සුභවාදී නෙවෙයි කියන එක අපි මතක් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමිය